రూపమవన సూస్తరే హీన వినిన శాస్తరే లోకె దకిన పోస్తరే శిరస వితరై అపె మోస్తరే లస్సన దవసక్ వేవా లస్సన దవసక్ శిరసై మోస్తరే ఐబన్ సుదాసనకు ఇవట్ల ప్రార్థన కర్మ లస్సన దవసక్ అదత్ ఆరంభకరణ సుదన లస్సనకిని కవిలిన లస్సన దవసే కదమలు బెందగిన అద ఉదే పాందరిమ కౌదమే అవిలిన అవి బలము ఓహు కౌద కేల మే ఓహు గెన హెదున రూప సటాన මෙතුබාව දැක්කහම ඔබට කොයිතරම් සතුට ඇද්ද ගොඩක් දවසකින් ටීවී එකේ දකින්නේ. දැන් ටීවී එකේ අඩුයි. රේඩියෝ එකෙත් අඩුයි. රේඩියෝ එකේ දැන් නැති තරමටමයි. හැබැයි ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යාස මාලා පවත්වන මේ නවකයන්ට එහෙම අන්න ඒවට කැඳවනවා. ඉතින් ඒ අභ්‍යාස ඒ උදව්ව සපයනවා ඒ ඉල්ලන අයට. හැබැයි ඒ හැර මේ නිතිපතා වැඩසටහනක් කියලා එකක් දැන් නම් කෙරෙන්නේ නැහැ. ආස නැතුව නෙමෙයි, යම් යම් හේතුන් නිසා මං හිතන්නේ දැන් ඔය ඒ විෂය පොඩ්ඩක් බාල්දු වෙලා කිව්වොත් වැරදි නැහැ. ඒක නිසා අපි කරපු දේවල් මතක තියාගෙන ඒකෙන් සතුට වෙනවා. ගුවන් විදුලි සම්බන්ධයෙන්ද ඔය නැත්නම් රූපවාහිනිය දෙකම බාල්දු වෙලාද? මට ඍජුවම කියන්න අකමැති. හැබැයි සමස්ත කලාවම එහෙමයි. ඔව්. හැබැයි මේ උඟක් දේවල් තියෙනවා, කරන්න යුතු දේවල් කෙරුණේ නැහැ, නැත්තම් කෙරෙන්නේ නැහැ කියන හැඟීමක් තියෙනවා. කවුද කරන්න කිව්වොත් මම දන්නේ නැහැ. එතුමා අරුන් ඩයස් බණ්ඩාරනායක. අපි කැමති එතුමාගේ පොඩි කාලේ ඉඳලා එතුමාව හොයාගෙන යන්න. ඔබ බොහෝ දෙනෙක් එතුමාව හොඳින් අඳුරනවා. එතුමා කතා බහ කරන දේවල් සිංහල ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකෙන්ම හරි අපූර්වට කතා බහ කරනවා. ඉංග්‍රීසි මාධ්‍යවේදික විදිහට ගොඩක්ම ජනප්‍රිය වෙලා හිටියා, ප්‍රසිද්ධ වෙලා හිටියා. හැබැයි අපි හොඳටම දන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්නේ සිංහල මාධ්‍යවේදියෙක් විදියට. හරි. ඔබතුමා සාමාන්‍යයෙන් කතා බහ කරනවට වැඩිය ඔබතුමා නිවේදන කටයුතු කරද්දී අපි හරි ආසාවෙන් බලන් ඉන්නවා. ඔබතුමා හොඳ රංගන ශිල්පියෙක්. පළවෙනිම ස්ටුඩියෝ එකක් ඇතුළේ, එහෙම නැත්නම් මැදිරියක් ඇතුළේ කරපු සිනි චන්සේකර මහත්මයා නාට්‍යෙත් ඔබතුමා ඉන්නවා. ඔව්. නිදුකුම්බාමල් නාට්‍යෙත් ඉන්නවා. ඒ වගේම මේ නාට්‍යවල අත්දැකීමක් ඇත්තටම. මට මුලින්ම ගැටලුව තිබුණා මෙතුමා මේ සාමාන්‍යයෙන් ඔබතුමාව නාට්‍යවල දකින්නේ නැහැනේ. ඇයි මේකට කැමති වුණේ කියලා. එහෙම නාට්‍යයකට එන්න කැමතුනේ ඇයි? සිඩ්නි. එයා තමයි, ඔව් සිඩ්නි තමයි කිව්වේ අපි මෙහෙම එකක් කරමු වෙයි කියලා. මේ පිට ගිහින් මහා ලොකු කාල වේලාවක් යොදාගන්නේ නැහැ. අපි මේක අමුතු විදිහට කරන්න බලාපොරොත්තු වුණා. පිටරට බල දැනටමත් කෙරෙන එකක් අපි ස්ටුඩියෝ එකේ හදාගෙන 5 කැමරා පහක් යොදාගෙන කරමු කියලා මං කිව්වා. හරි, ඒක ලොකු අභියෝගයක්. මමත් ආසයි ඔයාගේ ඔයාගේ අත්හදා බැලීම, එක්ස්පෙරිමෙන්ට් අත්හදා බැලීමට මාත් එකතු වෙන්න සතුටුයි කියලා. අන්න ඒ වගේ අභියෝගය එයා ලක්කර වෙන මම ඒක ආසාවෙන් බාරගත්තා. කොහොමනත් මේ රංගපෑම කියන්නේ ඇක්ටිං කියන එක මම පාසල් යුගයේ වුණත් කරලා තිබුණා. ඒ කියන්නේ වේදිකාවේ අපේ පාසලේ ඒ වගේ දේවල්ට හුඟක් ඉඩකඩ සපයා තිබුණා, උනන්දු කරලා තිබුණා අපේ ගුරුවරයන් යනාදිය. ඒක නිසා ඒ අවස්ථාව අරන් තිබුණා. ඒ කියන්නේ මේ ඕඩියන්ස් නැත්තම් ස්වභාවක් ඉස්සරහා පිට වේදිකාවේ ඉඳලා කොහොමද හැසිරෙන්නේ, කොහොමද අංග චලනය කරන්නේ, ඒක තිබුණා. දැන් මේ අපේ සිඩ්නිගේ වැඩේටත් ඒ විදිහට තමයි කරන්න තිබුණේ. මක් නිසාද
එයාගේ යෝජනාව කියන සිඩ්නි අධ්‍යක්ෂ වශයෙන් එයාගේ යෝජනාව තිබුණේ අපේ ඒ තියෙනව ජවනික එක පිම්මෙන් ඔක්කොම ගන්න ඕන කියන එක. ඉතින් වේදික නාට්‍ය කරන වගේම දෙන නාට්‍ය කරන්න ඕන. අන්න හරි. ඔව්. ඉතින් ඒක ඇත්තටම අභියෝගයක්. මොකද චුටි චුටි කෑලි විනාඩි 2-3ක් එහෙම නෙමෙයි. යන්න ඕන සීන් එකම යන්න ඕන. සීන් එකම යන්න ඕන. ඒ වගේම කැමරා පහක් තියෙනවා. ඒක නිසා කප කප යන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ කැපීම කරන්නේ වෙනින්දියාවකින් සාද නිල්මිනි දෙන්නකෝන් පාලිත සිල්වා මේ වගේ මේ විශේෂ චරිතත් එක්ක ඔබතුමත් රංගපානට එනවා. ඔව්. ඔවුන් ඔබතුමාව කොහොමද බාරගත්තේ? ඔය ඉතින් ආදරෙන් බාරගත්ත මට කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. පාලිතගේ පියා වශයෙන් නේ මම. ඔව්. ඒක විශේෂ චරිතයක්. ඉතින් හොඳට ගියා. ඒ කියන්නේ මට කිසිම ගැටලුවක් වුණේ නැහැ ඒත් එක්ක. අපි කතා කරන්න සූදානම් ඔබතුමාගේ පොඩි කාලේ ගැන. පාසල් ගියේ කොහෙද? පාසල් දෙකකට ඔබතුමා යනවා. ඔව්. පාසල් කියන්නේ දෙකම සාන්ත තෝමස් විදුහල එකක් තමයි කොල්ලු පිටියේ තියෙන කුඩා වූ සාන්ත තෝමස් විදුහල. ඔව්. ඊට පස්සේ 1963 මම ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලට ගියා. ඒකෙන් තමයි අධ්‍යාපනය ඉවර වෙන තාක්කල් හිටියේ. උපන්දින 1951 කවද දවස? නොවැම්බර් අග 20. නොවැම්බර් අග. ඒ කියන්නේ බෙද්දේ ඉවරයි නේ. අම්මා ඩීලා බණ්ඩාරනායක. ඩිලිෂා. ඩීලා කියලා තමයි. ඩීලා කියන්නේ. කෙටි ව්‍යවහාරය. ඔව්. ඩිලිෂා බණ්ඩාරනායක. තාත්තා ඇලෙක් බණ්ඩාරනායක. අම්මා තාත්තා මොනවද කරේ? අම්මා රැකියාවක් කළේ නැහැ. අපේව නරද්දුර තමයි. ගේ බලා ගන්න තමයි. කටයුතු කළේ. මගේ පියා ඒ කාලේ හැටියට මේ ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙක්. ඒ කියන්නේ ආකිටෙක් කියලා තමයි කියන්නේ. හැබැයි පෞද්ගලික අංශය නම් නෙමේ, රජයේ සේවයේ හිටියේ. ඒ කාලේ පෞද්ගලික අංශේ නම් 4-5 දෙනෙක් විතරමයි හිටියේ. ජෙෆ්රි බාවා කියන නම ඔබ අහලත් ඇති. අන්න ඒ වගේ බොහොම ටික දෙනා හිටියේ. මං හිතන්නේ රජයේ රැකියාවක් කරන්න තමයි මේ වැනි අයට අවස්ථාවක් තිබුණේ, ආසාවක් තිබුණේ. ඉතින් පියා හිටියේ රජයේ බිල්ඩින්ග්ස් මොකද කියන්නේ, නිවාස ඉදිරියේ. ඔව්, නිවාස ඉදිරියේ. නෑ, ඒකත් නෙමෙයි. ඇත්තටම එයාගේ ඒ ප්‍රොජෙක්ට් එක හිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ ගොඩනැගිලි ඉදිකිරීම තමයි හුඟක් කල් හිටියේ. ඒ වැඩි ඉවරකම්. මොකද ඒක මං හිතන්නේ 1940 ගණන් වල තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ වුණේ. එතකොට මං හිතනවා 60 දශකයේ කොටසක් වෙනතුරු ওই ප්‍රොජෙක්ට් එකේ තමයි හිටියේ. එක එක ගොඩනැගිලි. මමත් ඉතින් වැඩිය දන්නේ නැහැ ඒ ගැන. හැබැයි මට මතකයි තාත්තා කියන කතන්දර. ඔබතුමා පවුලේ එකම දරුවා. එකම දරුවා. ඔබතුමා යම් යම් තැන්වලදී කතා බහ කරලා තිබුණා මම මෙහෙම මේ කුතුහලයෙන් හොයන්න පටන් ගත්තේ අපේ තාත්තා හින්දා කියලා. හරි. ඔව්. ඇයි ඒ? මං හිතන්නේ ඒගොල්ලන් පොතපතට ලැබියාවක් තිබුණා, ආසාවක් තිබුණා. ඒක නිසා අමුතු දේවල්, අලුත් දේවල් ගැන ඇවිල්ලා කතා කරනවා. අපගේ කෑන කම් ආහාර ගන්න වේලාවල් වදී මෙහෙම මෙහෙම එකක් තියෙනවා, අර මේකක් තියෙනවා කියලා පොඩි කතන්දරයක් කියනවා. මතක තියාගන්න ඒ කාලේ Google කියලා නැහැ, ටෙලිවිෂන් කියලාත් නැහැ. රේඩියෝ තිබුණා, ගුවන්විදුලිය තිබුණා. හැබැයි මේ වගේ ආශ්‍රයන් හරහා තමයි අපට දැනුම ලබා ගන්න ඉක්මන් ක්‍රමය. පොතපත තියෙනවා, ඒකට පොඩ්ඩක් වෙහෙසෙන්නත් ඕන. ඉතින් අපගේ පියා වට කරගෙන හිටියා යාළුවෝ පිරිසක්. ඒ අයත් ඔය වගේම කුතුහලයක් ඇති අය. එක්කෙනෙක් කියන්න පුළුවන් මක් නිසාද, එයත් මේ හුඟක් දෙනේ දන්නව කෙනෙක්. මේ දක්වාම ජිනසේන කියන කම්පැනියක් තියෙනවනේ. හරි. ඒක ආරම්භ කරපු මිස්ටර් TS ජිනසේන. ජිනසේන මහත්මයා. ඒ ජිනසේන මහත්මයාගේ තාත්තගේ හිතාමත්ම හිතවත් මිතුරෙක්. ඔව්. බොහෝ විට මාසෙකට ඉරිදා දවස් දෙකකට අපේ ගෙදර ඇවිල්ලා මුළු දවසම läගලා ඉන්නවා. ඉතින් ඉංජිනේරු විද්‍යාව, ඒ කලාව සම්බන්ධව කියනවා, සංගීතය ගැනද, ඒ තියෙන දේවල් හැම එකක්ම කතා කරනවා. ඉතින් ඒගොල්ලෝ හිතන ඇති අපට මුකුත් තේරෙන්නේ නැහැ, මේ දරුවන්ට තේරෙන්නේ නැහැ කියලා. මට ඔක්කොම තේරෙනවා. ඔව්. හැබැයි වාඩිලා ඉන්නකොට ඒව අල්ල ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් ඉන්න වෙලාවේ කතා කරන්නේ නැති වුණාට පස්සේ තාත්තගෙන් අහනවා,
අර මෙහෙම එකක් කිව්වා අර මේකක් කිව්වා අර කූඹියා ගැන කතන්දරයක් කිව්වා ඉතින් මේ ඒතකොට අර ඒක තමයි අර කියපු කාරණේ තමයි අර කුතුහලයක් ඇවිස්සනවා සමහරක් වෙලාවට තාත්තා උත්තර දෙන්නේ නැහැ එයා ඇඟිලි දික් කරලා කියනවා විශ්වකෝෂ තියෙනවා හොයාගන්න ඔබතුමා මේ විදිහට වික්ත විදිහට සිංහල කතා කරන්නේ ශාන්ත තොමස් විද්‍යාලයේදී සිංහලෙන් ඉගෙන ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න අපේ විභාග කරේ සිංහලෙන් හැබැයි පාසලේ බොහෝ දුරට කටයුතු සිද්ධ වුණේ ඉංග්‍රීසි භාෂාවෙන් හැබැයි පන්ති තුලදී සිංහල තමයි භාවිත වුණේ අපගේ ඒ විෂයන් භූගෝල විද්‍යාව දී ඔබතුමාගේ පවුල ගත්තොත් සිංහල පවුලක් ඔව් හොඳ සිංහල මන් දන්නේ හොඳ නරකද කියලා නෑ මට ඒක දැනගන්න ඕන කම තිබුණේ වික්ත සිංහල කතා කරන්නේ අහුබුදු මහත්තයාගේ ඇසුරක් තිබුණා ඔබතුමාට අනිවාර්යෙන්ම මොකද ඒ පාසලේ මහත්තයාගේ ඇසුරක් තිබුණා ටයිටස් තොටවත්ත මහත්මයාගේ ඇසුර තිබුණා ඔව් ටයිටස් තොටවත්ත ඉතින් මම ඒ අර වෘත්තියට බැස්සන් පස්සේ පමණයි ටයිටස් වහමුනේ පාසලේදී ඔව් පාසලේදී කෝපර් හේව ජනදාස සහ ඩීඑන් පෙරේරා අහුබුදු යන්නව ඒ අය තමයි මේ අපේ සිංහල භාෂාව හරිගස්සන්ද යෙදුනේ ඉතින් අර හෙළ බස කියන එක මම උගුණ දන්නවා ඇති අහුබුදු තුමානන් ඒ වාගේ දේවල් තමයි අපට ඉගැන්නුවේ හැබැයි කෙසේ වෙතත් ඒක මම හිතන්නේ සම්ප්‍රදායක් ආවේ නැහැ ඒක පුළුල්ුනේ නැහැ ඉස්සරහට ආවේ නැහැ හැබැයි පාසල තුලද ඕක නිකන් කැරකි කැරකි තිබුණා ඉතින් අපට උගන්වනවා ඒ සමහරක් වචනවල අරුත කොහොමද සොයාගන්නේ සන්ධි අනාදිය කියද්දි අපිට කියනවා මේ මෙන්න මේක සංස්කෘත භාෂාව මෙන්න සිංහල ඉතින් ඒක හෙළහවුරට පොඩ්ඩක් සම්බන්ධල වැඩ කටයුතු කරලා තිනු ඒ දවස්. ඔව් ඒ දවස්. ඒ පාසලේ ඉන්න පාසලේ ඉන්න. ඔව්. ඒ වගේම ඕක නැවත වරක් මොන ගැහුණා වෘත්තිය වශයෙන් ටයිටස් තොරවත්ත හරහා. අපි සුදානම් පළවෙනි විරාමයට යන්න. අද අපි කතා බහ කරන්නේ අරුන් ඩයස් බණ්ඩාරනායක මහත්මයාත් එක්ක. යන් මේ ලස්සන දවසක්. ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සියසයි මොස්තරේ අද අපි එක්ක ඉන්නේ කලා කීර්ති අරුන් ඩස් බණ්ඩාරනායකතුමන් ඔබතුමා පාසල් කාලේ ගැන අපි කතා බහ කරා පාසල් කාලෙදී හොඳ ක්‍රීඩකයෙක් මොන වගේ ක්‍රීඩාද හොඳ ක්‍රීඩකයෙක් කියන්න නම් මම මැලි හොඳම නෑ හොඳම නෑ හැබැයි අද ගාල බැලුව ඇත්තටම මම ක්‍රිකට් ඒ වගේ කළේ නැහැ. හැබැයි මල්ල ක්‍රීඩා ඒ ඇත්ලටික්ස් කළා. යගුලිය දැම්මා. ඔව් සහ කවපෙත්ත. ඔව්. ඩිස්ක් එක පට් එක. ඔව්. ආ අන්න හරි. ඉතින් ඒ දෙක තමයි හිටියේ මම අනිත් ඒවා මේ රග්බි ගැන පොඩ්ඩක් උනන්දුව දැක්කා. හැබැයි අර අපේ කෝච් කියන්නේ මේ පුණු මහත් අපේ ටීචර් එයාගේ ඕව කරලා තුවාල වුණොත් මේව කරන්න බෑ. ඒ කියන්නේ මේ යගුලිය යැවීම. මොකද ඔක්කොම ඒ පැත්තෙන් අංග සම්පූර්ණව ඉන්න බෑ. ඉතින් මෙහෙම කඩාගත්තොත් ඒව කරන්න බෑ. ඉතින් අර ඒ දැන් ඒ ඇඟවීමත් එක්ක මම ඒවට යෙදුන්නේ නැහැ. හැබැයි ඒක හා සමගම අපේ පාසලේ සාන්තෝම විශ්වවිද්‍යාලයේ තිබුණා අනිත් බොහෝ පාසල්වලට නැති ක්‍රීඩාවක් තිබුණා රෝයින්. ඔරු පැදීම. ඉතින් ඒවා ඉතින් පාසලේ නෙමෙයි කරන්නේ අපි කොළඹටම එන්නට අවශ්‍යයි බේරයට ඒ තමයි තිබුණේ බෙරලෙක් එකේ තමයි ඒ පහසුකම් තිබුණේ ඉතින් ඒකත් කළා ඉතින් ඕ තමයි තිබිච්ච බොක්සින් එක දවසක් ඕ බොක්සින් කළා ඒක අර මේ මොකද කියන්නේ පාසලේ මට්ටමින් නෙමෙයි අර හවුස් ඔව් නිවාසාන්තර නිවා ඔව් ඒ මට්ටමින් තමයි ඒක කරුනේ ඔව් පොඩි උමනාවල් තිබුණ ක්‍රීඩාව සම්බන්ධයෙන් ගණකාධිකාරීවරයෙක් බවට පත් වෙන්නේ කොහමද? ඒ පුහුණුව තමයි ඒ කාලේදී හුඟක් අය මගේ පාසල් මාත් එක්ක ගිය ළමයිම හුඟක් ඒ පැත්තට තමයි යොමු වෙන්න පටන් ගත්තේ. සමහරක් අය ඉතින් ඔය කතන්දරේ ගොතාගෙන තිබුණා ලොකු දේවල් තමයි ඉංජිනේරු දොස්තර කියන ඒවා ලොකු දේවල් හැමෝටම බෑනේ. ඉතින් මොකක් හරි තව මට්ටමක් හොයාගන්න ඕන. ඉතින් මේ මට්ටම තමයි කියන්නේ අදහසක් මට හොඳ මේ මට්ටම කියලා මං හිතුවා. ඔව්. අනිත් අයත් කිව්වා. උඹ කරපන් කියලා. ඉතින් ඒකට ඉතින් යෙදුනා. ඉතින් ඒ කාලේ මතක තියාගන්න මේ අද වගේ විවිධත්වයක් තිබුණ නැහැ අධ්‍යාපන සේවාවන් වල
තමන්ට කැමති ඕනම දේක් තෝරගෙන කරන්න පුළුවන් මට මතක තිබුණේ නැහැ. ඇත්තම තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලය තිබුණා. විශ්වවිද්‍යාලයට ගියා නම් එහෙ තිබුණා වූ ඒ පීටියන් වලට බැඳුණා පුළුවන් දේවල් කෙරුවා. එතකොට ඒක ඉවර වුණා. ඊට පස්සේ රැකියාව හොයා ගන්නවා. ඔන්න ඔහොම තමයි සලසුම තිබුණේ. දැන් නම් පෞද්ගලික අංශයෙන් කොච්චර දේවල් තියෙනවද? ඒ කාලේ ඒ වගේ තිබුණේ නැහැ කියලා මට හැඟීමක් තියෙනවා. සමහර දැන් මට වුමනාවත් ඇත්තටම පුද්ගලික වශයෙන් මට ආසාවක් තිබුණා ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය ඒ දිශාවට යන්න. මගේ අම්මා කිව්වේ ඕවා කරලා උගන්නන්න විතරයි පුළුවන් වෙන මොකුත් බෑ. ඔයාට කිසිම රස්සාවක් කරන්න බෑ කියන අදහස ඇතුල් කළා. ඇතුල් ඇත්තද මම දන්නේ නැහැ. එහෙම තමයි අම්මා කිව්වේ. ඕකෙන් වැඩක් නැහැ. ඕකෙන් වැඩක් නැහැ. You will only be a school teacher. අන්න ඒ වගේ. ඉතින් ඒ වගේ නිකන් පහත් විදිහට ඒක සලකලා කියනකොට ඉතින් අපිට ඒ තිබින්නේ කැක්කම ගියා. එහෙනම් වෙන මොනවද මේක කරන්න? වාණිජ කරන්න කියලා හිතුණා. ඔව්. ඉතින් ඒක නිසා ওই වාණිජයේ පැත්තට ගියා. ගණ කාර්යකරණ ඒ තමයි ඒ විෂය තමයි හොයාගෙන ගියේ. ඉතින් ඒ විභාගවලට ඉදිරිපත් වුණා. ඔන්න ඒ විදිහට ටික කාලක් ගියා. යුනිලිව ආයතනයේ කොච්චර කාල වැඩ කරනවද? මම අවුරුදු 10ක් වැනි කාලයක් යුනිලිවේ එකේ හිටියා. ඒකත් මම හිතනවා පාසලක් හැටියට සලකන්නට පුළුවන් මක් නිසාද ආකත් දැකීම් ලැබුණා. ඒ ස්ථානවල හිටපු අය නැත්තම් ඒ වැඩ කරපු කට්ටිය මම හිතනවා ලෝකය ගැන අපට හඳුන්වා දුන්නයි කිව්වොත් වැරදි නැහැ. කොහොමත් මල්ටිනේෂනල් කම්පැනි එකක් නිසාම ඒ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා. අන්න ඒක. ඒක මට හරිම වැදගත්. අද වෙනතුරු මම හිතනවා ඒ ආපස්සට බැලුවම අපිට තේරෙනවා එතන ලැබිච්ච පුහුණුව ඒ වගේම අනිත් අය සමග කතා බහ කිරීමද හැසිරීමද යනාදිය අපව ඇත්තටම දියුණු කළාය කියන්න පුළුවන්. අපිව අප තුල යම් ප්‍රගතියක් ඇති කළා. ඔබ මේ 1970 ගණන් වල 70 දශක වගේ තමයි යුනිලිව එකේ ඉන්නේ. ඔව්. එහෙම සමාගමක වැඩ කරනකොටත් දේශපාලන අත්දැකීම සම්බන්ධයෙන් ඔබතුමාට මොකද තියෙන්නේ? ඒක අතරලම දාලා තිබුණේ නැත්නම් දැන් ඒ කාලේ සාමාන්‍යයෙන් අපි ගත්තාම අපේ වැඩිහිටියන් උන්ට තිබුණා සමාජවාදී ලංකාවට ආපුම කාලේ කොමියුනිස් කියලා වෙනම ක්‍රමවේදයක් තිබ්බා. ලිබරල් ඇවිල්ලා නැහැ ඒ කාලේ උන්ට. හැබැයි දක්ෂිණාංශික ක්‍රමවේදයන් කිහිපයක් තිබුණා. ඔබතුමාලගේ කාලේ සාමාන්‍යයෙන් ටිකක් උනන්දුයි යම්කිසි එහෙම දර්ශනයක් තිබුණාද? මතවාදයක් තිබුණාද? දර්ශනයක් කියලා තිබුණේ නැහැ. ඒ කියන්නේ එහෙම උනාවක් තිබුණේ නැහැ කියලා එකක් නැහැ. අනිවාර්යයෙන්ම අපි අපට අවට සිද්ධ වෙන දේවල් ගැන අවබෝධයක් තිබුණා උනන්දුවක් තිබුණා. ඒ වගේම මේ මම හිතනවා ඒ කාලේදී උඟක් මොකද කියන්නේ අමාරු ආර්ථිකය අමාරු තත්වයකට පැමිණ තිබුණා ඒ යුගයේ. ඒක නිසා අපට තේරුණා මේ ලෝකය දියුණු වෙද්දී ශ්‍රී ලංකාව ආපස්සට යනවයි කියන හැඟීමක් තිබුණා. මං හිතනවා ඒක පොඩ්ඩක් පුළුල් කළා නම් ඒ අදහස දකුණු ආසියාව කොහෙවත් යන්නේ නැහැ වගේ තැනක තමයි තිබුණා. ඔව්. දකුණු ආසියාව. ජපානය අපිට තේරුණා යනවා හොගාලා. ඒක සිංගප්පූරුව නිකන් මඩවලක් වෙලා තිබිච්ච දිහාවක් පුදුම විදිහට සංවර්ධනය වුණා. ඉතින් ඒවත් දකිද්දී අපට පේනවා මේ අපගේ මේ බ්‍රිතාන්‍යයන්ගේ මේ ලැබිච්ච නිදහස සම්පත් දායාදයට මොනවද උනේ? අපි ඉහළ හිටියාය දැන් බැස්සා ඒ කියන්නේ හැඟීමක් තිබුණා. හැබැයි ඒක දේශපාලන අතින් පමණක් මම විග්‍රහ කරන්න කැමති නැහැ. මම පුද්ගලික වශයෙන් මම ඒ වෙච්ච උනන්දුව දැක්වෙන. හැබැයි අපට තේරුණා හැකි හපංකම් තියෙන නායකවරු නැහැ කියන හැඟීමක් තිබුණා. එතකොට මම මට මතකයි එතකොට 1977 වැනි යුගයක ජේ.ආර්. ජයවර්ධන කියන පුද්ගලයා මතුවෙද්දී මං හිතන්නේ හුඟක් අයට ලොකු බලාපොරොත්තු තිබුණා. අප අවට මේ කතන්දරය ඇහෙනවා නිතරම. හැබැයි මම ඒ ගැන කලබල වුණෙත් නැහැ. ඒක වැඩ සම්බන්ධ වෙන්න ඕනේ කියලා හැඟීමක් තිබුණෙත් නැහැ. කොහොමද අහගෙන හිටියා මොකද වෙන්නේ කියලා, මොනවද වෙන්නේ කියලා. මට තේරුණා කවුරු හරි පොම්බලා නංගලා තියන්න යන ප්‍රමාණයටම ඒ තැනත්තා ඔබ අතහරිනවයි කියන හැඟීමකුත් මට තේරුණා ඒ කාලේ. මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදු වෙනවා කියලා ඔළුවේ තිබුණා. දැන් ඔබතුමා ඔය කාලෙදිම තමයි ගුවන් විදුලියත් එක්ක සම්බන්ධ වෙන්නේ. අන්න හරි. ඔව්.
උතුමාගේ යාළුවෙක් තමයි මේකට උදව් කරන්නේ ජයන්ත විජයරත්න. ජයන්ත විජයරත්න හරි. ඔව්. ජයන්ත පාසලේ මිතුරෙක්ද? පාසලේ මිතුරෙක්. පාසලේ මිතුරෙක්. එයා ගුවන්විදුලියට ගිහිල්ලා තිබුණා උතුමාට කලින්. මවුන්ක් කලින්. ඔව්. එතකොට එතුමා ඒ කියන්නේ එයා ඉන්න කාලේදී එයා කිව්වා ඇවිල්ලා කරන්නකෝ අපිට වැඩසටහන් ටිකක් කියලා. මම කිව්වා ඉතින් මට වෙලා නැහැ කියලා නෑ. ඔයාගේ හැකියාව හැටියට. ඔයාට වෙලාව වෙන් කරන්න පුළුවන් හැටියට කරමු කියලා. මේ යුනිලිවර්ගේ වැඩ කරන කාලෙම. ඔව්. වැඩ කරන කාලෙම. එතකොට සවස් වරු ඒ කියන්නේ අපි කියමු හතරමාට රස්සාවෙන් පිට වුණයි කියලා දවසට 6ට පටන් ගන්න පුළුවන් නේ. ඔව්. ගිහිල්ලා 11 වෙනකන් යනවා. ඉතින් අන්න ඒ වගේ විදිහට තමයි මම ඉස්සල්ලාම සම්බන්ධ වුනේ. මම නම් කවදාවත් මම නිකන් මේකන් විනෝදෙට නැත්නම් විනෝදාංශයක් හැටියට සැලකුවා මිසක් ඒක වෘත්තියක් හැටියට ඒ කාලේ සැලකුවේ නැහැ. හැබැයි ඉතින් අර පොඩ්ඩක් කල් යනකොට ටික කලක් යනකොට මට තේරුණා මේ පුදුමේ මට පුදුමේකට හේතුව මිනිස්සු මම මේ කියන දේවල් අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. කඩේට ගියොත් ආ ඔයා මෙහෙම එකක් කිව්වා මං කිව්වා ඔයාට මතකද ඒක? ඔව්. එතකොට නිකන් පුදුමේකට හේතුවක් ඇත්තටම මේ මෙවැනි මාධ්‍යයක් අරහා යම් දෙයක් කියනවා නම් යම් වැදගත් දෙයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මිනිසුන්ගේ කරට හදට ගතට යනවා ඒක කියලා මට ඒ අවබෝධය ආවා. ඔබතුමා සිංහල සේවයටද ගියේ ඉංග්‍රීසි සේවයටද? ඉංග්‍රීසි. ඉංග්‍රීසියට ගියා. ඔව්. මුලින්ම ඔබතුමා ගියපු ගමන් ඔබතුමාට නිවේදන කටයුතු කරන්න හම්බුනේ නැහැ. පුහුණු වීම වලට සම්බන්ධව. මොකද ඒ අත්දැකීම කොහොමද? ඔව්. දැන් ඒ කාලේ හැටියට ඒ කාලේ කියන්නේ ඔය මට මතක හැටියට 1983 හරි කලබලකාරී කාලේ යුගයක්. දැන් ඒ කාලේදී ගුවන්විදුලි සංස්ථාව පාලනය වුණේ BBC ක්‍රමයටයි. හරි. එච්.එම්. ජයවර්ධන මහත්තයා ඉන්න කාලේ නේද? ඔව්. එවැනි අයත් හිටියා. ඔව්. ඔව්. එච්.එම්. ගුණසේකර. එච්.එම්. ගුණසේකර. ඔව්. එච්.එම්. ගුණසේකර. ජයවර්ධන කියලා මහත්තයෙකුත් හිටියා. ඔව්. ඒ සංගීතඥයා. අන්න හරි. ඔව්. එච්.එම්. ගුණසේකර. එච්.එම්. ගුණසේකර ඒ කාලේ හිටියා. හරියට හරි. ඉතින් පාලනය වුණේ සහ වැඩසටහන් බොහෝ දුරට හැදුනේ BBC ක්‍රමයටයි. ඒ කියන්නේ නිෂ්පාදක වැඩ කරන්නේ කවුද ස්ක්‍රිප්ට් රයිටර් කවුද අන්න ඒ වගේ තනතුරු තිබුණා ඒවා හරි විදිහට සකසා තිබුණා ඉතින් මං හිතනවා ඒක ඉතාමත්ම වැදගත් මක් නිසාද ව්‍යෝහයක් තියෙන්න ඕන මොකක් හරි සිස්ටම් එකක් තියෙන්න ඕන ඒක තිබුණා ඉතින් ඒ ආපු කාලේදී ඒ වචනයක්වත් කියන්න ඉඩ දෙන්නේ නැහැ මයික්‍රොෆෝනේ ඉදිරිපිට අපට අභ්‍යාස මාලා තිබුණා ඒවට යන්නට අවශ්‍යයි ඒවට ගියන් පස්සේ ඒ කුටියට ඇවිල්ලා වාඩි වෙලා මොනවද සිද්ධ වෙන්නේ කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියලා හොඳට නරඹන්න තමයි අවස්ථාව තිබුණේ ඉතින් ඇත්තටම පුළුවන් අය මොනවද කරන්නේ කියන එක අපට දැක ගන්න පුළුවන් වුණා පස්සේ ප්‍රශ්නත් අහන්න පුළුවන් ඉතින් මම කියන්නම් ඒක ඇත්තටම අධ්‍යාපනයක්. ඒ විනෝද පැත්තකුත් තියෙන අතර මේක වෘද්ධියක් කියන අදහස හොඳට හිතට පාලන මේ පහළ වුණා. හිතට පහළ වුණා මේක වෘත්තියක් සහ වගකීමක් ඇතුව කරන්න ඕන කියන එක. මේක නිකම් සෙල්ලමක් නෙමෙයි කියන අදහස තිබුණා. ඉතින් 83 හැම එකක්ම බිඳුණානේ. මහා ලොකු කොහලාලයක් සිද්ධ වුණා. කළු ජූලිය. ඔව්. අපිත් ඉන්නවා එතන. දැන් ෂණිකව අපට තේරුණා අපගේ වගකීම් මොනවද? අපි මේ මිනිසුන්ගේ සිත් තුළ තියෙන දේවල් අවුල නිවන්න ඕන. පත්තු කරන්න නෙමෙයි. නිවන්න ඕන. නිවන්න ඕන. ඒක නිසා ඒ වගකීම මං මොකද කියන්නේ එක්ස්පීරියන්ස් අත්දැකීම අඩුවවත් අඩුවවත් අපට තේරුණා මේක කරන්න ඕන කියලා. ඉතින් අවට ඉන්න ඒ අපේ නිලධාරීන් සහ අපේ සීනියර්ස්ලා ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්තා. කොහොමද නිවන්නේ? කොහොමද නිවන්නේ? නිකන් බොරු කතන්දර එනවා නිතරම. උඟක් එනවා බොරු කතන්දර අරගෙන වුණා මේක වුණා. කොහොමද මේක මිනිස්සුන්ට අපේ අසන්නන්ට දැනුම් දෙන්නේ කොයි ආකාරයෙන්ද? කොහොමද නිවන්නේ කියන එක. සහ උතුමාලට වගකීමක් තිබුණා සිංහල සේවයට වැඩිය ඉංග්‍රීසි සේවය තමයි ජාත්‍යන්තරය අහන්නේ.
බොහෝ දෙනෙකුට ඉහළ පැලැන්තිය බොහෝ දෙනෙකුට මැසේජ් එක දෙන්න පුළුවන් නැත්නම් සංවේදනය කරන්න පුළුවන් ඒ තොරතුර ඔබතුමාල හරහා. ඒක සාමාන්‍ය අයට වැඩිය ටිකක් වගකීම වැඩිත් එක නේද? මං හිතන්නේ දෙගොල්ලන්ට තිබුණා. ඒක භාෂාවෙන් ඒක වෙන් කරන්න බෑ දෙමළද සිංහලද ඉංග්‍රීසිද කියලා. කොහොම වුණත් ඔය කියන එකත් හරි. ඉතින් අර අපි ඇත්තටම පිටරටට යවන පණිවිඩ යව්වේ මේ හරහා තමයි. මොකද අපේ විදේශ සේවාව තිබුණානේ. ඉතින් ඉංග්‍රීසියෙන් තමයි ඒකවත් උනේ. ඒ ප්‍රවෘත්ති අපි ඉදිරිපත් කළා. රූපමවණ සූස්තරේ හීන විඳින සාස්තරේ ලෝකෙ දකින පෝස්තරේ සිරස විතරයි අපේ මෝස්තරේ. ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සිරසයි මෝස්තරේ. අද කලාකීර්ති අරුන් දැස් බණ්ඩාරනායක මහත්මයාත් එක්ක ඉන්නවා. කලා ශූරි අරිසෙන් අහබුදු මහත්මයා ගැන කතා බහ කරා එතුමත් එක්ක. අපි හොඳ වක්ත සිංහල කතා කරන එතුමා ඉංග්‍රීසි ගුරුවරයෙක් එක අතකට බැලුවට පස්සේ විශේෂයෙන්ම ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදනය කරන්න ආරම්භ කරනවා. මේක 1984 පස්සේ තමයි සිද්ධ වෙන්නේ නේ. 84 වගේ තමයි සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන්නේ. ගුවන්විදුලිත් එක්ක මම ගණකාධිකාරී වෘත්තියෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. මම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එහෙම නැත්නම් මම වෙනුවෙන් මම ආස මේ වැඩේට කියලා සම්බන්ධ වෙනවා. ඒක හරි. වැදගත් කාරණා කිහිපයක් මේ කාලේ සිද්ධ වෙන. ඉන්දිරා ගාන්ධි මැතිණිය ඊට පස්සේ රජීව් ගාන්ධි මැතිතුමාට නායක හමුදාස් එබලා පහර දීම මේ වගේ දේවල් ඇතිවෙනවා. මේක කොහොමද ඔබතුමාගේ කටහඬින් කතා බහ කරනකොට නැත්නම් මේක ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී ඔබතුමාට දැනෙච්ච දේ? ඉන්දිරා ගාන්ධි ඝාතනය සම්බන්ධව ඒ බර ඇඟට තේරුණා කියලා කිව්වොත් වැරදි නැහැ. මොකද අපි දන්නවා ලංකාව නෙමෙයි ඒක සමීප රටක් ඉන්දියාව. හැබැයි ඉන්දියාවට කැක්කුමක් ඇති අය ලංකාවේ ඉන්නවා. සහ ඒ රට තුල සිදුවෙන දේවල් මෙහාට යම් විදිහකින් බලපානවා කියන හැඟීම අපට ඔක්කොටම තිබුණා. දැන් මේ ප්‍රවෘත්තිය ඇත්තම එක විදිහකින් භයානක එකක්. සසිග්ජාතිකෙක් තමයි ඝාතනය කරන්නේ. අන්න හරි. ඔව්. ඒ වගේම එයත් එක්කම ඒ කියන්නේ ඒ අගමැතිනියත් හා සමගම කිට්ටුවෙන්ම හිටපු කෙනා. මක්නිසා එයාගේ ආරක්ෂාවට හිටපු කෙනානේ. එකපාරට කන පිට හැරලා මේ වැඩේ කරන්නේ. බාර දුන්නේ. ඔව්. ඉතින් ඒක අදා ගන්නත් අමාරුයි එක විදියකින්. ඉතින් කොහොමද මේ කතන්දරේ කියන්නේ කියන එක ඇත්තටම ලොකු වේදනාවක් වුණා. හැබැයි පුහුණු වීමක් කරන්න අවශ්‍ය වුණා. ඒ කියන්නේ නිකන් මේක පත්කල් කියන ඒවා නෙමෙයි. කොයි විදිහටද මගේ කටහඬ පාලනය කළ යුත්තේ, කොයි විදිහටද මගේ සිත සැරසී සිටිය යුත්තේ යනාදිය ඒ ගැන හුඟක් කල්පනා කළා. ඇත්තටම කිව්වොත් හුඟක් කල්පනා කළා. ඊට පස්සේ මම මැදිරියට ගිහිල්ලා එන කුටියට ගිහිල්ලා මයික්‍රෝෆෝනේ ස්විචය දාන වෙලාවේදී වුණත් මට ලොකු තැකීමක් තිබුණා මේ ප්‍රවෘත්තිය ගැන. මොකද මම දන්නවා මොකද්ද මේ කියන්නේ යන්නේ. අනුන් කවුරුත් දන්නේ නැහැ. ඇත්තටම එක විදිහකින් මට පොඩි ගැස්මක් තිබුණා. ඒකත් තිබුණා. කොහොම වුණත් පාලනය කරගෙන කොහොම වුණත් ගියා. එතකොට විනාඩි දැන් අපි ප්‍රවෘත්ති විනාඩි 10යි. විනාඩි 10 ඉවර වෙලා මම නැවත වරක් අපගේ ඒ සම්බන්ධකරන මේ ඒ අංශයට ගියාම ප්‍රවෘත්ති අංශයට ගියාම ටෙලිෆෝන් කෝල් එනවා. මෙහෙම එකක් කිව්වා මේක ඇත්තද? එහෙමත් ගැටලු තිබුණා. ඇත්තද කිව්වේ? මරලද නැත්තම් නිකන් කවුරු හරි වෙඩි තියලා එයා බේරුණාද? එතකොට අපිට තේරෙනවා. එතකොට ඒ වෙලාවේ තේරෙනවා මේ ප්‍රවෘත්ති කියන එක කොච්චර වැදගත් වගකීමක් තියෙන දෙයක්ද? ඔව්. දැන් ඉන්දියානු කට්ටිය නෙමෙයි මේ කතා කරන්නේ ටෙලිෆෝන් එකේ. මේ ලංකාවේ කට්ටිය. ඒ තෙගැස්සීම තමයි ඒකෙන් පිළිමිඹුවන්නේ. ඒක අපට තේරෙනවා එහෙනම් අපි කොච්චර වැදගත් විදිහට අපගේ ඒ වෘත්තිය සලකන්න ඕනද කියලා නේද? මේ ඉංග්‍රීසි මාධ්‍ය. ඊට පස්සේ රජීව් ගාන්ධි මැතිතුමාට ලංකාවේදී පහර දෙනකොට ඔබතුමා විශ්වචාරය දෙන්නේ. ඒක තමයි ඉංග්‍රීසියෙන් තමයි ඒකත් කළේ. මාත් එක්ක ජයවර්ධන දැන් අපගෙන් නැති වුණා. තිස්ස ජයවර්ධන මහත්මයා. තිස්ස ජයවර්ධන. තිස්ස ජයවර්ධනයි මායි අපි දෙන්න එකට හිටියේ.
ඉතින් අපි ඉස්සරහා තමයි ඔය සිද්ධවීම සිද්ධ වුණේ. ඔව්. ඉතින් එක වෙලාවකට තප්පර ගානකට මොකද්ද මේ සිද්ධ වුණේ? අදා ගන්න බෑනේ. ඔව්. මොනවද කියන්නේ? පත්තු වෙන වෙලාවක්. අපි ඒ ස්ථානයට එනකොටත් මහපාරේ බස් රථ ඇවිල්ලා තිබුණේ. ඉතින් මේක තවත් අවුලන් අවුල් කරන්න පුළුවන්. ඇත්තටම මොකක් හරි කිව්වනම් මෙන්න මෙහෙම ගහුවා අරගෙන මේක. ඉතින් අපි කිව්වා මෙහෙම ප්‍රශ්නයක් වෙලා කියලා. අපිට තේරෙනවා මේ උත්සවය දැන් මෙතනින් හමාරයි. ඒ තියෙන ගැටලුව සම්බන්ධව මොකක් හරි පරීක්ෂණ පවත්වනවා කියලා. පරීක්ෂණ පවත්වලා කිව්වා ජනාධිපතිතුමා ජයවර්ධන හිටියේ. ජනාධිපතිතුමන් ඉදිරිපත් වෙලා ඒක අත්හිටෙව්වා. ඒක වැරදි නෑ. ඇත්තට මෙයා කිව්වා කියලා මොකක් දෙයක් කිව්වා. අතීතවා තියෙන්නේ රජීව් ගාන්තුමානන් ක්ෂණිකව ඒ ස්ථානයෙන් දැන් පිටට ගෙනියනවා. ඒ පමණයි අපට පෙනෙන්නේ කියලා අපි පාලක මැදිරියට බාර දුන්නා. මොකද අපට වුවමනා වුණේ කාටවත් අමාරුවක් නොවෙන්න. සා රට ගිනි ගන්න දේ නවත්තන්න තමයි ලොකුම කාරණාව තිබුණේ. එතකොට කවුද කෙනෙක් ආවා මම නම් කියන්නේ නැහැ. ඒ කියන්නේ ජනාධිපතිතුමන්ගේ අංශයෙන් කවුරු හරි දුවගෙන ආවා. නවත්ත. දැන් එයාගේ කලබලේ අපට ගා ගන්නත් බෑනේ නේද? එයා කලබල. නවත්ත. කියන්නේ මුකුත් නැහැ කියලා කියන්නේ මුකුත් නැහැ. මුකුත් ඔය බලන්නත් එපා. අපි වැඩේ කරගන්නම් කියලා. කොයිතරම් බුද්ධියක් තියෙනවද මේ වගේ කාරණාවක් කරනකොට රට ගිනි ගන්න. දැන් මම දන්නේ කොහොමද පාපේ පණ බේර ගන්නද කියලා. මේ ඉංග්‍රීසි නිවේදකයා සිංහල නිවේදකේ බවට පත් වෙන්නේ කොහොමද? PM සේනාරත්න. එතකොට තමයි කියන්නේ මේ සිංහලෙන් මේ වැඩේ කරන්න පටන් ගමු කියලා. පටන් ගමු කියලා. ඇත්තටම සඳායිබුවන් වල ටිකට මතකද මම දන්නේ නැහැ. තිබුණා සඳායිබුවන්. ආයුබුවන් සතාන. ඒකේ නිෂ්පාදක කෙනෙක් තමයි PM සේනාරත් මහත්තයා. සතියෙන් සතියට මාරු වෙනවා. ඉතින් බොහෝ අවස්ථාවන් හිදී PM සේනාරත් ඉන්නවා. ඉතින් ජැක්සන් ඇන්තනීද එක එක අය අපහ සමග හවුල් වෙනවා. ඉතින් අනුමාවත්තල දෙනිය මිනිස්සු ගේරා කණ්ඩායම හිටියා. කමලිනි ඔව් ඒ වෙනිය හුඟක් හිටියා. අපි හා සමග සම්බන්ධ වෙනවා. ප්‍රේම කීර්ති දල් මහත්තයා. ඉතින් කොච්චර ඉගෙන ගන්න අවස්ථාවක් තියෙන දෙවැනි අයකින් පළපුරුදු ඇති අයනේ විශේෂයෙන් ප්‍රේමකීර්ති. ඉතින් ඔය කාලේ ඉඳද්දී දෙබස් වල යෙදෙනවා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කැමරාවට කතා කරන අතරතුරේදීම අප අතර සිංහලෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඇත්තම විට දෙවලිනුත් වචන දෙක තුනක් වුවමාරු කරගන්න හේතුවක් තියෙනවා. හරි සංගීතයක් ඉදිරිපත් කිරීමේ හෝ මොකක් හරි ඒ වැනි කාරණයක් ගැන කතා කරන්න පුළුවන් වෙන නිසා. ඉතින් ඒ කාලේදී PM සේනාරත්නට හිතුණා මගේ උච්චාරණය අමුතුයි කියලා. එයාට හැඟීමක් ආවා. හැබැයි ඔයගේ ස්ටයිල් එක අපි යොදාගමු වැඩසටහනකට කියලා. මම කිව්වා බෑ. ඒක නම් කරන්න බෑ. ඒක සුදුසු නැහැ. මං දැන් මැවිලා ඉන්නේ ඉංග්‍රීසි නිවේදක වශයෙන්. මේකට පැනනොත් මිනිස්සු හිතා මම හාල් පාරුවෙක් කියලා. නෑ. මම ඒ වගේ කීම වාර ගන්නවා. මමයි මේ වැඩසටහන ප්ලෑන් කරලා තියෙන්නේ. අදහස හදලා තියෙනවා. මේ ඔබ මතක ඇතුව තමයි ඒක හැදුවේ. ඒක නිසා කරලා බලමු. මං කිව්වා අත්හදා බැලීමක් කරමු. හොඳනම් කවක් නැහැ. කවුරු හරි කිව්වොත් මේ මොනවද මේ බූරුවා කියන්නේ කියලා නවත්තමු. ඒක වහා කියලා. ඉතින් ඔහොම තමයි ආවේ. එතකොට කදමල්ල ආරම්භ කරේ 94 දී මේ විදිහට. මං හිතනවා ඔව් 94 2001 වෙනකන් කදමල්ල. ඔව් අන්න හරි. හරි. ඔව්. එතකොට ඒක ගොඩක් ජනප්‍රිය වුණා. කදමල්ලට පස්සේ අපහු වල්ලේෂියා කියන වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. ඔහොම තමයි ඔබතුමා මේ සිංහල අයත් එක්ක සම්බන්ධ වෙන්නේ සිංහල මාධ්‍යවේදී. හැබැයි සිංහල බොහෝ දෙනෙක් ඔබතුමා අර ශනිදා ආයුබෝවන් කරනකොට බලාගෙන හිටියා. ඔව්. මේකත් එක්ක සිංහල අය ඉංග්‍රීසි අය මේ හැමෝම එකම රටේ මිනිස්සු. ඒ කාලේ අද කාලේ අතර වෙනස ඔබතුමාට කොහොමද දැකෙන්නේ? ඔබතුමා දැන් මාධ්‍ය ගැන කතා කරනවා. අදත් ඇවිල්ලා මම කලාව සම්බන්ධයෙන් ඇහුවාන් පස්සේ ඔබතුමා ඒ තරම් ප්‍රියජනක බවක් තිබුණ නැහැ ඒ ගැන කතා කරන්න. ඒක නිකන් බලපල්ලට යනවා දෝ කියන තත්වයක් මට නිකන් හිතෙනවා. ඔබතුමා හිතන්නේ කොහොමද ඒක? ඔව්. ඉතින් මං මේ විදිහට කිව්වොත්
අපි ඒ මුලාරම්භයේදී ඒ මාධ්‍ය ගෙන යනකොට පුහුණුව කියන එක ඉතාමත්ම ලොකුවට සලකා තිබුණා. හරි. ඉතින් පුහුණු වීමට සෑහෙන වෙහසක් යෙදුවා. ඉන්න නිලධාරීන් අපිට ඉහළින් ඉන්න වූ අය ඒ අය බාගලාවට කැමරාව ඉස්සරහා පිටට එනවා අඩු එන්නේ නැතුව වෙන්න පුළුවන්. නමුත් මේ විෂය ගැන පුළුල් දැනුමක් තියනව අය අපිට කියන්න පුළුවන් අර ඉංග්‍රීසි වචනයක් තියෙනවා ප්‍රොෆෙෂනල් කියලා. ඉතින් ඒ පුළුල් දැනුමක් තියෙන අය තමයි හිටියේ ඒ පුටු පිටිපස්සේ නැත්තම් ඒ මේස පිටිපස්සේ. ඒ අය අපගෙන් බලාපොරොත්තු වුණ අර ස්ටෑන්ඩ් ප්‍රමිතීන් කියනවා බලාපොරොත්තු වුණා බලාගෙන හිටියා. උදාහරණයක් වශයෙන් මේක නම් හැබැයි ඉංග්‍රීසි භාෂාවට අදාළ වන්නව එකක්. මම මොකද්දෝ වැඩසටහනක් කරලා ගෙදර ගියාම ෂර්ලි පෙරේරා කියනව මහත්මයා ඒ කාලේ එතන අධ්‍යක්ෂකවරයෙක් රූපවාහිනිය ඇතුළත මම ගෙදර ගිය විගස ටෙලිෆෝනේ නාද වුණා. කතා කරාම මේ ෂර්ලි ඔයා වැරදි හයක් කළා අද. මොකද්ද මේකේ තේරුම? දැන් මොනවා කියන්නද? කළ ඉවරයි. ඔව් එයා ගණන් කරලා තියෙනවා මගේ වැරදි. වැරදි හැ. මේක හොඳමදි. වෙනස් වුණේ නැත්තම් ඔය වයින් කරන්න සිද්ධ වෙනවා. දැන් මොකද්ද ඒකෙන් අපිට තේරෙන්නේ? අප ප්‍රමිති කියන ඒවා බොහොම ඉහලින් සලකුවා. ඒ වගේ ෂර්ලි පෙරේරා දන්න මිනිස්සේ මොට්ටෙක් නෙමෙයිනේ. මාත් එක තියෙන තරහක් නිසා නෙමෙයි මේක කරන්නේ. එයා දැනගෙන සම්පූර්ණයෙන් කරන්නේ. ඉතින් අන්න ඒක අපිට ගරු කරන්න පුළුවන් නේ. අන්න දන්න මිනිස්සයා තමයි මට මේ කියන්නේ. මම මේ වැරද්ද හදා ගන්නවා. මම මේ චුට්ටි උදාහරණයක් පමණයි දුන්නේ. ඒ වගේ තියෙනවා අංගචලන වෙන්න පුළුවන් හැසිරෙන විදිය කැමරාව ඉස්සරහා පිට කොයි විදියටද අමතන්නේ ඔය. ඒ කාලේ මිස්ටර් බෝඩින් කියලා කෙනෙක් හිටියා ජර්මන් ජාතිකයෙක් ජර්මන් එක්කෙනා අද ශ්‍රී ලංකා ටෙලිවිෂන් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එක SLTTI එකේ ඒ කාලේ අධ්‍යක්ෂ වශයෙන් හිටියේ එරික් බෝඩින්. දැන් එරික් බෝඩින් හැමෝම රුස්සන්නේ නැහැ. ඇයි? ඔය ජර්මන් කාර්යා අන්න ඒ වගේ අදහසක් තිබුණා ඌවත් දන්නෝ දැනිති. ඉතින් එරික් බෝඩින් ඇවිල්ලා කිව්වොත් ඔයගේ අත හොලනවා වැඩි, ඔය ගොළු හොලනවා වැඩි කිව්වොත් අපි අහුන්කම් දෙනවා. ඔව් දන්නවා වැඩේ හරියටම විශේෂ ප්‍රාමාණිකයි. ඉතින් මං හිතනවා අන්න ඒ වගේ පුහුණු සැපීම ඉතාමත් වැදගත්. මම කාටවත් වරද කියනවා නෙමෙයි, හැබැයි එහෙම අය අද අඩුයි. නැත්තම් නැති තරමටයි කියලා කියන්න පුළුවන්. කොල්වින් ආර්තසිල්ල මහත්මයාට ගොඩක් ආසයි. ඇයි? ඔව්. කොල්වින් මගේ පියාගේ මිතුරෙක්. දේශපාලන පැත්තකින් තියලා කිසිම දේශපාලන සම්බන්ධකමක් ඒ දෙන්න අතර තිබුණා නැහැ. හැබැයි කොල්වින් තාත්තත් එක්ක යාළුවයි. ඉතින් අවුරුද්දකට එකවරක් අඩු ගානේ කොහේ හරි තැනක හම්බ වෙනවා. මේ කියන්නේ මේ සුහද අවස්ථාවන් තියෙනවා හමුවකට. ඔව් හමුවක හමුවලා ඉතින් එවැනි තැනක කොල්වින්ා බොහොම කිට්ටු සමීපව ඉන්නව කෙනෙක් ඒ වෙලාවේ වාඩිලා ඉන්නකොට එයා කියන දේ කියන ආකාරය ඇහුම්කන් දීගෙන ඉන්නවා. මම මේ ඉතින් වැඩෙන කාලේ මේ දරු කාලේ කියලා කියන්න පුළුවන්. එතකොට වේදිකාවට ආපුවාම කොයි විදිහට හැසිරෙනවද කොයි විදිහට කතා කරනවද ඉතාමත්ම පැහැදිලි චතුර ගතිගත්යක් තිබුණා. ඔව්. ඉතින් ඒවා ටිකක් අපි ගත්ත අපේ පැත්තට. බවත්‍රා ජුලියට්ගේ භූමිකා මේ වගේ නාට්‍ය කීපයක් එකත් ඔබතුමා සම්බන්ධ වෙනවා. කලා කීර්ති සම්මානය හම්බෙනවා, ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය හම්බෙනවා. මේ විදිහේ කෙනෙක් තමයි අද අපි කතා බහ කරන්නේ. කලා කීර්ති. කලා කීර්ති කිව්වහම අරුන් දැස් බණ්ඩාරනායක මහත්මයා ගැන කොයිතරම් දේවල් දැනගන්න පුළුවන්ද? කලාව සම්බන්ධයෙන් නිවේදන වෘත්තිය විතරක්ම නෙවෙයි අනිත් දේවල් එක්කත් සම්බන්ධයෙන් තමයි කටයුතු කරේ. අපි සූදානම් රැපිඩ් ෆයර් රටේට යන්න. රැපිඩ් ෆයර් එකේදී හොයාගමු එතුමා හිතන පතන දේ අන්තිම වශයෙන්. මේ ඉන්නේ අරුන් දැස් බණ්ඩාරනායක මහත්මයා. රැපිඩ් ෆයර් රටේට යන්න මෙතුමේකදී අපි ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාට කෙල්ලේ පිළිතුරු දෙන්න පුළුවන්. කැමති නැත්නම් මම එකට කැමති නැහැ කියලා කියන්න පුළුවන්. පුළුවන් තරම් කෙටි වචන ගානකින් උත්තර දෙන්නයි ඕන. අංක 1 ඔබතුමා ගැන අපි නොදන්න ඔබතුමාම විතරක් දන්නවා කියලා හිතන කාරණා තුනක්. අපි නොදන්න ඔබතුමාම විතරක් දන්නවා කියලා හිතන කාරණා තුනක්.
එකක් මම දැන් දැනගත්තම කමන්නද කිව්වට කියන්න කියන්න කලින් ඔබතුමාගේ බිරිඳ පිහිනුම් උපදේශිකාව මේක එකක් බිරිඳගේ නමක් කියමු අපි ඇගේ නම ජූලියන් ජූලියන් ඔව් පිරිමි නමක් තියෙන්නේ හැබැයි කාන්තාවක් හරි ජූලියන් කියන නම අපිට මේ සුමින් එක්ක සම්බන්ධයි ජූලියන් බෝලින් නේද අන්න හරි හරි ඔව් ඒ නම ජූලියන් ජූලියන් බණ්ඩාරනායක හොඳයි ඔව් ඔබතුමාගේ කාරණා තුන එකක් තමයි මේ හුඟක් අය හිතනවා අපේ පසුබිම මේ තියෙන නිසා වේදිකාවට ආපු ගමන්ම බය නැතුව කතා කරන්න පුළුවන් කියලා. ඇත්තටම හරිම බයයි. ඒක. බය කියන්නේ ගැහිලා වැටෙන තරම් බය නෙමෙයි. නමුත් බයයි. ඔ බයයි. ඉතින් ඒක කිව යුතු කාරණාවක්. මොකද අනිත් ප්‍රේ නොදන්නා කාරණා. මට හිතන්න අමාරුයි තව එකක්. හොඳයි. ඔබතුමාට ලංකාවේ නායකය වෙන්න හම්බ වෙනවා. එහෙම වුණොත් ඔබතුමා මුලින්ම ලංකාවේ වෙනස් කරන කාරණා තුනක්. නායකය වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හරියෙන්ම කියද හැකි. හැබැයි වෙනස් කරන්න කැමති. එකක් තමයි බොරුව ඇත්ත කියන එක හොඳටම පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේකට මාධ්‍යත් සම්බන්ධ වේවි කියලා මගේ බලාපොරොත්තු ඒකයි. බොරුව සහ සැබෑව. අනිත් එක තමා මේ අපේ නිවාඩු දින මක්නිසාද කැලෙන්ඩරය අපි බැලුවොත් නේද අපිට තේරෙනවා ලංකාවේ තියෙනා නිවාඩු ප්‍රමාණය වැඩි. එතකොට ලංකාවට ප්‍රගතියක් ඇත්තටම එන්නේ නැහැ. මක්නිසාද මිනිස්සු වැඩ ගන්න මැලි. ඉතින් ආපහු දුරට කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ජපානය, චීනය සහ දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් බැලුවහම අපිට තේරෙනවා ඒගොල්ලන් කොහොමද වැඩ කරන්නේ, අපි කොහොමද වැඩ කරන්නේ කියලා. ඒගොල්ලෝ ඉහළයි අපි පහළයි හේතුවක් තියෙනවා. ඒ වගේම අපේ අය ලංකාවෙන් ඒ රටවල් වලට යන්න පුළුවන් අය වැඩ කරනවා. ඒ රටවල් වලට ගියාම ලංකාවේ කරන විදිහට නෙමෙයි කරන්නේ, ඒ රටවල් වල වැඩ කරනවා. ඇයි බැරි මෙහෙ ඉන්න අයට ඒ විදිහටම කරන්න? ඔන්න ඕක ප්‍රශ්නය. ඉතින් ඒක වෙනස් කළ යුතු එකක් කියලා කියනවා. අනිත් එක සදාචාරමය දෙයක්. මොකද මං හිතන්නේ ආමුතුවෙන් කියන දෙයක්වත් නෑ. වාහනයක් පදවනකොට අපිට තේරෙනවා ඇත්තටම පිස්සු විදියට තමයි වාහන වල. හැබැයි අපේම අය තව රටකට ගියොත් පිළිවෙලට යනවා. ඇයි මෙහෙ බැරි? ඉතින් ඔය කාරණා තුනක් කිව්වනේ. ඔන්න කාරණා තුනක්. හොඳයි. මම මාතෘකා ටිකක් දෙනවා. මේ මාතෘකා වලට ඔබතුමාගේ කෙටි විවරණයක් ඕන. විවරණේ පැහැදිලිනේ. කෙටි විවරණයක්. අංක එක දේශපාලනය. ඔබතුමාගේ විවරණය මොකක්ද? දේශපාලනය සම්බන්ධ. මම මේ වර්තමානය ගැන තමයි ඔක්කොම අහන්නේ. වර්තමානය ගැන. ඔව් මට නම් තේරෙනවා දේශපාලනයට ඇතුල් වෙන්නා අය දේශපාලනය කියන මොකක්ද කියලා දන්නේ නැහැ. මට නම් පේන්නේ ඒගොල්ලන්ගේ සැපට තමයි කටයුතු කරන්නේ. නැත්තම් යාළුවන්ව පුම්බන්න තමයි කරන්නේ. ඒ දේශපාලන සිස්ටම් එකක් තියෙන එක හොඳ මදි කිව්වොත් මම සෑහෙන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව දැන් ඒක දේශපාලන කටයුත්තක් තමයි ඒක. ඉතින් මම ඒ ගැන එච්චර සම්බන්ධ නැහැ. නමුත් පාර්ලිමේන්තුව කියන එකට පාර්ලිමේන්තුවට යන්නේ කවුද කියන ප්‍රශ්නයක් අහන්න සිද්ධ වෙනවා. ත්‍රිවිල් රියදුරා. ත්‍රිවිල් රියදුරා සේවයක් කරනවා. මං හිතනවා සේවය අපූර්ව ලෙස කරන්න පුළුවන්. හැබැයි මට හිතනවා ත්‍රිවිල් ප්‍රමාණය වැඩි. ඒ වැයම තවත් දිහාකට යොදන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු. අපූර්ව වෛද්‍යවරු ඉන්නවා. මං දන්නා හිතවත් අය ඉන්නවා. මං හිතනවා සමහරක් අපේ වෛද්‍යවරු උන්ගේ වෘත්තිය බිස්නස් එකක් හැටියට සලකනවා කියලා මට පොඩි දුකක් තියෙනවා. ඔබතුමාට වර්ග කරන්න තියෙන්නේ 1 2 3 4 කියලා. මම මේ කියන අය ඔබතුමා කලාව සම්බන්ධයෙන් හොඳක් අරම දන්නවා. මම මාධ්‍යවේදියෙක් නිසා ජෝ අබේ වික්‍රම, ගාමිණී ෆොන්සේකා, රවින්ද රන්දිනේ, විජේ කුමාරතුංග මේ හතර දෙනා ගත්තොත් ඔබතුමාගේ හිතේ 1 2 3 4 කවුද? ජෝ අබේ වික්‍රම, ගාමිණී ෆොන්සේකා, රවින්ද රන්දිනේ, විජේ කුමාරතුංග. හේතුන් සොයාගන්න සිද්ධ වෙනවා. ඒක නිසා ටිකක් දුෂ්කරයි. ගාමිණී, රවි රන්දිනිය, ජෝ අබේ වික්‍රම, විජේ කුමාරතුංග. ඔව් විජේ කුමාරතුංග. මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ. ස්වර්ණ, මාලිනී, අනෝජා, ගීතා. අනෝජා ඔව්. අමරදේව මාස්ටර්, එච්.ආර්. ජෝතිපාල මහත්මයා,
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ක්ලරන්ස් විජයවර්ධන අමරදේව ක්ලරන්ස් මිල්ටන් ජෝතිපාල සුජාත අත්තනායක මාලනී බුලත්සිංහල ලතා වල්පොල ඇන්ජලින් ගුණතිලක අපෝ නන්තිකෙන් සුජාත අත්තනායක මාලනී බුලත්සිංහල මාලනී බුලත්සිංහල ලතා වල්පොල ඇන්ජලින් ගුණතිලක මාලනී බුලත්සිංහල ලතා වල්පොල ඇන්ජලින් සුජාත හොඳයි මෙතනින් එහාට මම ඔබතුමාගෙන් අහනවා දැන් ඔබතුමා විශේෂයෙන් රූපවාහිනී සංස්ථාවේ ගොඩක් කල් වැඩ කටයුතු කරනවා ටයිටස් තොටවත්ත මහත්මයාත් එක්ක වැඩ කටයුතු කරා ටයිටස් තොටවත්ත සිඩ්නි තන්සේකර ඒ වගේම අතුල් රන්සිල්ලාල් මේ තුන්දෙනාත් එක්ක වැඩ කරලා තියෙනවා මේ තුන්දෙනා ගත්තොත් මේ තුන්දෙනා ගැන ඔබතුමාගේ අදහසක් තියෙනවා නම් කියන්න පුළුවන් ටයිටස් මේ වගේ අතුල මේ වගේ සිඩ්නි මේ වගේ ආව ටයිටස් සහ අතුල මොනවද දුරට සමාන්තර එක විදිය එනවා ටයිටස් තමයි අපිට ඉගැන්වේ භාෂාවේ වැදගත්කම මොකද හඳ කැවීම වලට තමයි මම යෙදුනේ ඒත් එක්ක භාෂාව කියන එක නිකන් වාචාලයයි භාෂාව හරියට යොදන්නා කියන අදහස මට හොඳට තේරුණා ඒත් ඒ විශේෂයෙන් සිංහල අතුල ඒ ඩිසිප්ලින් එක ගෙනිච්චයි ඒකයි තමයි වැදගත් අනිත් සිඩ්නි ජන්ස සිඩ්නි ඔව් සිඩ්නි මම හිතනවා අලුත් දේවල් කරන්න ඔට්ටුයි ඉතින් ඒ අතින් මං උඟක් රසවින්දා අපේ ඒ කරපු කාලේ එකතු වෙච්චි කාලේ ඒ වගේම අපෙන් අදහසකුත් එයා ලබා ගන්න ලෑස්ති ඉතින් ඒ යෝජනාවක් අපි කිව්වොත් අපි සිද්ධි මෙහෙම එකක් කරපු හොඳ නැද්ද කල්පනා කරලා බල හරි කරමු කියලා ඉතින් ඒකත් වැදගත් මොකද දෙපැත්තට යනවානේ ඔව් අනිත් එච්චර අවසන් ප්‍රශ්නය ඔබතුමාට යන්න හම්බ වෙනවා ලංකාවේ ප්‍රධාන රාජ්‍ය නායකයෝ පස් දෙනෙක් විතර කාමරවලට කාමරයට ගිහිල්ලා එළියට එනකොට එක භෞතිකම දෙයක් ගේන්න පුළුවන් මේක තමයි අන්තිම ප්‍රශ්නේ මේක බොහෝ දෙනෙක්ගෙන් මම අහනවා මොනවාද ගේන්නේ කියලා අහන්නේ අංක එක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාමරයට යන්න හම්බ වෙනවා එළියට එනකොට මොනවාද අරන් යන්නේ අවසර තියෙනවා දෙයක් ගේන්න ඔබතුමා කැමති ඕන දෙයක් ගේන්න පුළුවන් හරි මට ආරංචි එයා කේජු වලට බොහොම ආසයි කියලා චීස් වලට චීස් එංගිකක් උසන් වෙනවා හරි ආර් ප්‍රේමදාස මහත්තයා ළඟට එනවා කාමරයට එයා පාවිච්චි කළාලු ඉතාමත්ම හොඳ පෑනක් එයාගේ අවසරය තිබුණා නැත්නම් ඒක උසන් වෙනවා සිරිමා බණ්ඩාරනායක මෙතනකින් කාමරයට යන්න ඒක හිතන්න අමාරුයි මොකද්ද කියලා ඇත්තටම කිසිම අදහසක් නැහැ හොඳයි චන්ද්‍රිකා බණ්ඩාරනායක සාරියක් උසන් ඇගේ කියලා අර චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතනකින් කාමරයට යන්න එයටත් තියෙනවා හුඟක් පොත්පත් ත්‍යාගේ පොත්නේ පොත් ත්‍යාගේ මේසුරු තියෙනවා එන් එකක් උසන් එන්න. හොඳයි විජේ කුමාරතුංග මහත්මයා කාමරේට යන්න හදලා. විජේ කුමාරතුංග මහත්මයාගෙන් කිසිම දෙයක් උසන් යන්න කැමති නැහැ. මොකද එයා ඇත්තටම එයාගේ ගතිගුණ විශේෂයි. ඉතින් ඒ ගතිගුණ එකක් දෙකක් උසන් ආව නම් හරි. රෝහණ විජේවීර මහත්මයා කාමරේට යන්න. රෝහණ විජේවීර මම අඳුරන්නේ නැහැ අවසනාවට. හැබැයි එයාට එයා කියපු පොතක් මම දැනගන්න ආසයි මොකද්ද කියලා ඒ පොතක් උස්සන් එනවා අන්තිම චරිත දෙක රනිල් වික්‍රමසිංහ මහත්මයා කාමරේට යන්න හම්බ වෙනවා මහා දරුණු සම්භාරයක් තියෙන පුද්ගලෙක් ඕනෑම විෂයක් ගැන ටක් ගාලා කතා කරන්න පුළුවන් එයා කියන මේ අවස්ථාවේදී කියවන පොත මොකද්ද කියලා හොයාගෙන ඒක උස්සන් කරනවා අන්තිම චරිතය මහින්ද රාජපක්ෂ මහත්මයා කාමරේට යන්න හම්බ වෙනවා හරි එයා ගාව අර යන්ත්‍රයක් තියෙනවනේ ඒක මොකක්ද කියලා බලන්න ආසයි කිට්ටු වෙලා හොඳයි අපිත් එක්ක එකතුනේ කලාකීර්ති අරුන් දැස් බණ්ඩාරනායක වැත්තුවන් බොහොම ඉසුදී අපිට සම්බන්ධ වුණාට ස්තුති බුදු දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන ඔබතුමාටත් ජූලියන් බණ්ඩාරනායක මැතිණියටත් අපි අද ලස්සන දවසක් තුලින් සමු ගන්නවා හෙටත් දේ 8ට ලස්සන දවසක් බලාපොරොත්තු වෙන්න ලස්සන දවසක් වේවා ලස්සන දවසක් සියසයි මොස්තරේ